ආයුබෝවන්. අද අපි ඉගෙන ගන්න ඉතාම ලස්සන ගීතයක් ඇනස්ලි මාලයවන මහත්මයාගේ මංගෝ කරුණැන්දේ කියන ගීතය. මේක 6/8 බීට් එකේ ප්ලේ කරන්නේ. කැලිප්සෝ ප්ලේ කරන්නත් පුළුවන්, පාටි සෝංයක් විදිහටත් ප්ලේ කරනවා. ඔරිජිනල් කී එක ඊ එක මේකේ. නමුත් අද පාඩමේ මම මේක ඉදිරිපත් කරන්නේ ඩී එකේ. මේකේ තියෙනවා ඉතාම ලස්සන ලීඩ් පාර්ට් එකක්. හැමෝටම මේ පාර්ට් එක මතක ඇති. මම ඕගලන්ට කියලා දෙනවා ඒක හාමොනයිස් කරලා ප්ලේ කරන විදිය සහ 6/8 පැටර්න් එක ප්ලේ කරන විදියත් කියලා දෙනවා. අපි පොඩ්ඩක් බලලා ටියුටෝරියල් එකට යමු. ටික තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ තියෙන මේ ලස්සන ලීඩ් පාර්ට් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. මම මුලින් නෝට් එක කියලා දෙනවා. ඊට පස්සේ අපි යන් හාමොනි පාර්ට් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. මෙන්න බලමු. මතක තියාගන්න මම මේකේ අපි ආධුනිකයන්ට අවශ්‍යව කියලා දෙන්නේ. ඒක නිසා හැම එකම අකුරෙන් අකුර ප්ලේ කරන්නේ නැහැ. අපි සින්දුව ප්ලේ කරද්දී ඔරිජිනල් එක සම්පූර්ණයෙන් 100% කොපි කරන්න ඕනේ නැහැ. සංගීතය කියන්නේ කොපියක් නෙමෙයි, නිදහසේ ප්ලේ කරන එක. අපිට පුළුවන් අපිට කැමති විදිහට මේවට මොඩිෆිකේෂන්ස් දෙන්න. එතකොට මේකේ තියෙන මුල්ම පාට් එක ඉන්ට්‍රෝ එක ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි මේකේ නිතරම ප්ලේ කරන රිපීටිව් පාට් එක ඉගෙන ගන්නවා කෙලින්ම. එතකොට මෙන්න මේ විදිහටයි ප්ලේ කරන්න. ඒක පටන් ගන්න D එකෙන්. E F sharp E D C sharp D ඔන්නයි පෙන්න. D E F sharp D E D C sharp D ෆ්‍රෙට්ස් මං කියනවා. 3 5 7 පහ 3 2 3. ඒක දෙපාර ගහන්න ඕනේ. 3 5 7 3 5 3 2. පැහැදිලි නේද? දැන් ඒක හාමොනයිස් කරගන්න විදිය මම පොඩ්ඩක් කියලා දෙන්න. දැන් තුන්වෙනි ෆ්‍රෙට් එකේ ඉගෙන ගහන්න පටන් ගන්න මේක මතකයි නේද? D එක. ඒක ගහනකොට හාමොනයි කරන්න ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ අන්තිම කම්බි දෙක. උඩ ඉඳලා ගනිනවනම් 5 6 අන්තිම කම්බි දෙක. හාමොනයිසින් ගොඩාක් ඇඩ් කරේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා, අපි ලංකාවේ මෙහුණු අසහාය গিටාර් වාදකයා. එතුමාගේ සින්දුවල තමයි මේක ගොඩක්ම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් නම් ගොඩක් සින්දුවල තියෙනවා. එතකොට හාමොනි පාට් එක පටන් ගන්න. දැන් සාමාන්‍ය විදිහට එක පාරක් ගහන්න මේ. ඊළඟට මේ කම්බියත් එක්කම අග කම්බියත් අල්ලන්න ඕනේ. එතකොට පළවෙනියටම අපි ගහන්නේ D නෝට් එක.
ඒක තුන්වෙනි ෆ්‍රෙට් එක. ඊටකොට ඊට පස්සේ අන්තිම කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක අල්ලන්න ඕනේ මේ. පේනවද මේ? මේ මේ එකපාරක් ගහන්න මේ. දෙකම එකට වදිනව නේද? මේක D එකට එන හාමරේ පාට් එක. ඊට පස්සේ E එක. ඒකට තුන්වෙනි අන්තිම කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඉස්සෙල්ල එකට දෙවෙනි එක. තේරුණාද? තුන්වෙනි එකට පස්වෙනි ෆ්‍රෙට් එකේ ගහනකට තුන්වෙනි ෆ්‍රෙට් එක තමයි ගහන්නේ. ඔන්න. ඊළඟ එකෙත් එකක් ඇරලා හාමොනි පාට් එක ගොඩක් වෙලාවට මේ කම්බියේ අල්ලන නෝට් එකට සමාන්තරව ඊළඟ කම්බියේ ෆ්‍රෙට් දෙකක් ඇරලා උඩට තමයි ඔන්න ඔය විදිහට තමයි හාමොනි වදින්නේ. සමහර වෙලාවට ඒක වෙනස් වෙනවා. එතකොට මේකේ D එකයි තුන්වෙනි ෆ්‍රෙට් එකයි දෙවෙනි ෆ්‍රෙට් එකයි ඊළඟට පස්වෙනි ෆ්‍රෙට් එකයි අන්තිම කම්බියේ තුන්වෙනි එකයි ඊට පස්සේ හත්වෙනි ෆ්‍රෙට් එකයි අන්තිම කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එකයි. ඊට පස්සේ ආය අපි බලමු මේ දෙක එකට ගැව්වා 3යි 2යි 5යි 3යි 7යි 5යි 5යි 3යි 3යි 2යි ආය පැහැදිලි නේද? 3යි 2යි 5යි 3යි 7යි 5යි 5යි 3යි 3යි 2යි දෙවෙනි ෆ්‍රෙට් එක මම පෙන්නන පැහැදිලි නේද? ඒක දෙපාරක් ගහන්න. දෙකම එක පාර ගහන්න මේ. ඊළඟට ඕගොල්ලන්ට මේක හොඳටම පුරුදු වෙන්න ඉස්සෙල්ලාම තනියම ගහන්න මේ විදිහට. මේ 3යි 5යි 7යි 5යි 3යි 2යි 3යි 3යි 5යි 7යි 5යි 3යි 2යි 3යි පස්වෙනි කම්බිය ගැවි උඩේ ඉඳලා ඊට පස්සේ එකතු කරලා ගන්න 3යි 2යි පස්වෙනි කම්බිය ආයවෙනි කම්බිය දෙකම 3යි 2යි 5යි 3යි 7යි 5යි 5යි 3යි 3යි 2යි දෙවෙනි එක ඔන්න කම්බි දෙක එකට ගන්නවා. කාලයක් ගිහිල්ලා ඕගොල්ලන්ට මේක ප්‍රගුණ වුණාම හොඳට පුරුදු වුණාම ඇඟිලි ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ කම්බි දෙක වෙන වෙනම ගන්න ඕනේ. ඒ කියන්නේ 3යි 2 ඇල්ලුවාම දැන් මං කිව්වේ ඉස්සෙල්ලම එකට ගහන්න කියලා. ඒක එකට ගහලා පුරුදු වුණාම ඊට පස්සේ එක පළවෙනි එක ගහලා දෙවෙනි එක ගන්න මෙම්. පැහැදිලි නේද? එකට නෙමෙයි පළවෙනි පස්වෙනි කම්බිය ගහලා තමයි හයවෙනි කම්බිය මේ. නැහි මේ. පැහැදිලි නේද? එතකොට මේකේ සින්දුව පටන් ගන්නෙ මේක දෙපාරක් ගහන්න. ඊට පස්සේ D නෝට් එක D major අල්ලන්න. D major මේ දාලා ඒකේ පීක් එක පල්ලෙයින් උඩට ආදින්න අන්තිම නෝට් තුන වදින්න. මේ දැන් D කෝඩ් එක අල්ලන් ඉන්නේ කිසිම නෝට් ටැප් ප්ලේ කරන්න ඕනේ නැහැ. D කෝඩ් එක අල්ලලා අන්තිම කම්බියේ ඉඳලා උඩට අදින්න. වෙන වෙනම ගහන්න ඕනෙත් නැහැ. මෙහෙම ඔන්න ඔහම ගහන්න ඕනේ නැහැ. නිකන් අදින්න මේ. ඒක හතර පාරක් ගහන්න ඕනේ. දැන් මං ආයෙ පෙන්නන්නම් ගහන විදිය. ඊළඟ D එක ඇල්ලුවා. පීක් එක පල්ලෙයින් උඩට අදිනවා හතර පාර. ඊට පස්සේ තමයි සින්දුව පටන් ගන්න. මංගු 1 2 3 4 5 6 ඉතින් ලා 6 8 බීට් එකනේ ප්ලේ කරන්නේ. එතකොට
මේක ටිකක් අමාරුයි ආධුනිකයන්ට. ඒක නිසා එකපාර 6/8 එක ගහන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ කවුන්ට් කර කර ගහන්න ස්ට්‍රෝක් දෙකකින්. 6/8 එක ස්ට්‍රෝක් දෙකකින් ගහන්න පුළුවන්. කොහොමද දන්නවද? 6/8 එක ඉන්නේ බීට් 6කින්. 1 2 3 4 5 6. ඕගොල්ලෝ කවුන්ට් කරොත් 1 2 3 4 5 6. එතකොට දැනට ඕගොල්ලෝ ස්ට්‍රෝක් දෙකයි ගහන්නේ. ගහන්නේ 1 2 3 4 5 6 1 2 ස්ට්‍රෝක් දෙකයි. එතකොට ඔයගොල්ලෝ 1 කියන එකට ගහනවා 3 කියන එකට ගහනවා. ඔන්න බලන්න 1 2 3 4 5 6 D එකේ ගහන්නේ 1 2 3 4 5 6 1 2 3 4 මංගු කළු නැන්දේ G මොකද මේ පැත්තේ D හැන්ද යාමි බලාජි ගෙදරින් පැනගත්තේ ඒක ඒක නැතුනත් ගාතේ හැන්ද යාමි බලා ගෙදරින් ඒකට මාරු වෙලා ගන්න අමාරු නම් එතන ඒ 7th එකත් යනවා නිකම්ම ගන්න දැන් පැහැදිලි නේද 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 කොහොම ගන්න දැන් අපි ලීඩ් එකයි මුලින්ම ගන්න ලීඩ් එකයි කෝරස් එක කියන්නේ ආය ආය කියන කොටස. ආය එක පොඩ්ඩක් බලමු. ඔන්න සින්දුව පටන් ගන්නවා. ඕගොල්ලෝ ප්ලේ කරන්න ඕනේ මේ මාත් එක ප්ලේ කරන්න. තුනයි දෙකයි පහයි තුනයි හතයි පහයි පහයි තුනයි තුනයි දෙකයි එකයි දෙකයි එක දෙපාර. ඊට පස්සේ D major ඇල්ලුවා. හතර පාරක් ගෙවුවා ඊට පස්සේ මංගු කළු නැන්ද මංගු එක මේ ස්ට්‍රෝක් දෙකකින් ගන්න කියලා මංගු කළු නැන්ද 1 2 3 4 ඒ විදිහට ගෙවුවා ඊළඟට සින්දුව කෝරස් එක ඉවරලා වර්ස් එකට යන්න කලිනුත් ආයෙ අර එනවා ඉන්ට්‍රෝ පාට් එක එනවා ඉන්ටර්ලූඩ් එක ඒකත් අර ගහපු එකම තමයි මේ එක දෙපාරක් ගහනවා අපි කම්බි දෙක දෙක ගහන එකට තමයි හාමුනි කරනවා කියන්නේ දැන් ඔයගොල්ලෝ අද හාමුනි පාට් එකත් ඉගෙන ගන්නවා පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ අර විදියටම D එක අල්ලලා හතර පාරක් ගහනවා ඊට අමතරව තව පාට් එකක් ගහනවා අර අපි ගන්න හාමුනි පාට් එකේ පළවෙනි කෑල්ල ගහනවා දැන් හාමුනිගේ ඔන්න මේ බලන්න 3යි 5යි 7යි. ඒක හාමුනි කරන්න කොහොමද? 3යි 2යි 5යි 3යි 7යි 5යි කියන නෝර ෆ්‍රෙඩ්ස්. එතකොට ඒකත් එකපාරක් ගන්නවා. එකපාර ගන්නවා. ආයෙ පෙන්වන්න. ඉන්ටර්මීඩියට් ඉන්ටර්ලූඩ් එක. නේද එතනින් නවත්තුනවා එකපාර ඊට පස්සේ මංගු නැන්දගේ දුව අංගු කුමාරි ගිය සුමානේ පැනලා ගිහිල්ලා පැහැදිලි මංගු නැන්දගේ ඩි දුව අංගු කුමාරි ජී ගිය සුමානේ පැනලා ගිහිල්ලා එතනත් ඕගොල්ලන්ට කැමති නම් ලීඩ් පාට් එක ගහද හැකි මෙන්න අර පාට් එකම තමයි අර සින්දුව මාරු වෙනකොට ගහ පාට් එක ලාලා ලාලා ලා කියලා ගන්න ලාලා ඔන්න ආයෙ මම පෙන්නන අංගු නැන්ද දුව මංගු කුමාරේ ගිය සුමානේ පැනලා ගිහිල්ලයි ලා ලා මේ ලා 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 නනල් පිලා ආයෙත් ජි නන නන නඩි ඊට පස්සේ ඊට පස්සේ ආය මංගු දැන් මම මුළු පාට් එක මුළු මෙච්චර වෙලා ඉගෙන ගත්ත ටික ඔක්කොම එකපාරක් ගහලා පෙන්නනවා ඕගොල්ලොත් මාත් එක ගහන්න මෙහෙම පටන් ගන්න ඊට පස්සේ ඩී මංගු කළු නැන්දේ
මේ පැත්තේදී හැන්ද යාමි බලාජි ගෙදරින් ඒ පැනගත්තේ පස ආයත අරගම ආයදී හතර පහ ඊට පස්සේ අර රනින් පාට් එක මංගු නැන්ද දුව අංගු කුමාරේ නිය සුමනේ එල ගිහිල්ලා ඊට පස්සේ කැමති නම් මේ ලීඩ් පාට් එක ගහන්න නොගා ගහන්න පුළුවන් ආහාහා අලු පිල්ලා නා 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 දැන් ඕගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා මේකේ ලීඩ් පාර්ට් එක ප්ලේ කරනදී. මුලින්ම ඕගොල්ලෝ මේක පුරුදු වෙනකොට තනි නෝට් එක ගන්න ගන්න. මෙහෙම. ඒක පුරුදු වුණාම හාමොනියකට යනවා. ඊට පස්සේ අර රනින් ලීඩ් පාර්ට් එක ගන්නවිල්ල. අන්න ඒක ගන්න මේ මේ තියෙන්නේ 3යි 5යි 7යි ඔච්චරයි. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ ආවනේ ලා 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 කියන එක මේ ලා 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 පැහැදිලි ඇති කියලා මම හිතනවා ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ මට පෝස්ට් කරන්න මම පුළුවන් විදියට ඔයගලන්ට උත්තර දාන්න. දැන් ඔයගලන්ට යම් අවබෝධයක් ලැබිලා ඇති කියලා මම. ඊට පස්සේ 6/8 බීට් එක ගැන මම වැඩිපුර කියනවා 6/8 බීට් එක කියන්නේ ස්ට්‍රෝක් 6ක් 1 2 3 1 2 3 4 5 6 1 ඒක අපිට පුළුවන් එතන තියෙන බීට් 6 ස්ට්‍රෝක් 6කින් ගහන්න. ගහන තියෙන්නේ උඩටයි පල්ලෙයට. ඕගොල්ලෝ මගේ රිදම් බීට් පාඩම් බලනවා මේක මම ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේක මම කියලා දෙන්නම් මෙහෙම DL ව. එතකොට 6/8 නේ 1 2 3 4 5 6. එතකොට 1යි පල්ලෙයට 1යි උඩට 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ 1යි 2යි. Down up down up down up 1 ඔගලන්ට 6/8 එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා down up down 1 2 3 4 5 6 strokes අයක් එකක් හයියෙන් ගන්න. ඒ රිද්ම් එකත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. මොකද ගොඩක් සින්දු ඒකට ගන්නවා. දැන් අපි තමු ඕරු කඳක් දිරලා එකටත් ඒක මේ ඕරු කඳක් දිරලා අන්න ඒ වගේ අපිට පුළුවන් ඒ බීට් එක ඒ විදිහටම ඒක පාවිච්චි කරන්න ඒ පැටර්න් එක. ඊළඟට මම තව පොඩි මේක ලස්සන වෙන පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න. මේ සින්දුවේ පටන් ගන්න දෙන්නේ මෙන්න මේ පාඩේ. එතන ඔරිජිනල් සින්දුවේ පොඩි බේස් එක ඩිග් ඩිග් ගාලා ඩ්‍රම් එකට ගහනවා බේස් එකට. ඒක අපිට පුළුවන් গিටාර් එකෙන් පොඩ්ඩක් ගහන්න. එහෙම කරනකොට ඔයගොල්ලෝ පික් එක අල්ලගෙන ඉන්නේ මේ දින හරි විදියට අල්ලන්න. මෙන්න මේ විදියට අල්ලන්න එපා. පික් එක අල්ලගෙන ඉන්නකොට මෙන්න මේ ඇඟිල්ල තියෙන හතර වෙනි ඇඟිල්ල. ඒකෙන් පුළුවන් ඔයගලන්ට පොඩි තට්ටුවක් දාන්න බොඩි එකට මේ. පේනවද මේ? ටොක් 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 ගන්න. මම කො සංගීතය අපිට කැමති විදියට පුළුවන් උත්පාදනය කරන්න. එතකොට මම මේ පාට් එක ගහන විදිහ පෙන්වන්න. ඔයගලන්ට පුළුවන් මෙව අතින් දෙපාරක් ඒ බේස් ඒ ඩිග් ඩිග් ගාන එක පෙන්වන්න. ඔන්න. ඔන්න. ආයෙත් ආයෙත් පෙන්න ඔයගලන්ට කොහමාරි මෙන්න මේකෙන් පොඩි තට්ටුවක් ගැවුවා නේද අරමේ ඔන්න ආයි මේ විදියට පොඩි තට්ටුවක් දාන්න බලන්න. ඒක පුරුදු වුණාම කරන්න. ඒ කියන්නේ අපි අර ඩ්‍රම් එකකින් එන බීට් එකකින් එන එක ඩිග් ඩිග් කියන එක අපි පොඩ්ඩක් මේ අතින් කියලා දෙකක් ගහනවා.
මං හිතන ඕගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති කියලා මේක ටිකක් ඇඩ්වාන්ස් ටියුටෝරියල් එක ඕගොල්ලන්ට තනි නෝට් වල ගහන්න පුළුවන් මේකේ අද ඉගෙන ගත්ත හාමොනයිස් කරන විදිය 6 8 ගන්නද 6 8 රිද්ම් එක වෙනස් කරගන්න විදිය සහ පොඩ්ඩක් බොඩි එක අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඩ්‍රම් පාර්ට් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මං හිතන ඕගොල්ලෝ අලුත් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න මේකේ දින මේ හාමොනි පාර්ට් ඕගොල්ලන්ට වෙන සින්දු වලත් ගහන්න පුළුවන්. රිදම් පැටර්න් එකක් ගහන්න පුළුවන්. එහෙමනම් තවත් ලස්සන පාඩමකින් හම්බ වෙමු. ආයුබෝවන්.